ඉන්දිය රජයේ ප්‍රධානයක් ලෙස 19 අනුව ගිලන් රථ සේවාව ආරම්භ කෙරුණේ 2016 වසරේදී පළමු අදියර යටතේ ගිලන් රථ 88ක් සහිතව එය ආරම්භ වුවද මේ වන විට ගිලන් රථ විශාල සංඛ්‍යාවක් සහිතව ශක්තිමත් සේවාවක් සඳහා වර්ධනය වී තිබෙනවා රෝගී හෝ අනතුරට පත් වූ පුද්ගලයෙකු පළමු මිනිත්තු කිහිපෙදීම රෝහලක් වෙත රැගෙන යාමේ අරමුණිනුයි මෙම සේවාව ක්‍රියාත්මක කෙරෙන්නේ වත්මන් රජයේ සූසරී ගිලන් රථ සේවාව ශක්තිමත් කිරීමට දැක් වූ දායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අගය කළා අද වෙනකොට මම විශ්වාස කරනවා ලංකාවේ තියෙන කාර්යක්ෂතම රාජ්‍ය සේවාව හැටියට මේ සුවසරිය. මේ සේවාව කරගෙන යන්නේ 2018 අංක 18 කියන සුවසරිය පදනම පනතට ප්‍රකාරව රජයේ අයවැයෙන් ලබා දෙන වසරකට රුපියල් බිලියන 2ක විතර මුදලක් වැය කරමින් මේ ආණ්ඩුව මාරුණායින් පස්සේ මම ගෝඨාභය ජනාධිපතිතුමාට ලියුමකින් දන්වලා හිටියා මේක කිසි දේශපාලනයක් නෑ මේක වෘත්තීය වේදී ක්‍රමවේදයට ඉස්සරහට අරගෙන යන්න කියලා ඌට මම ස්තුතිවන්ත වෙනවා ඒ දේ ඔහු ඒ විදියටම ඉෂ්ට කරලා තියෙනවා දැනට තියෙන ගිලන් රථ 297ට ඔහු නිර්දේශ කරලා තියෙනවා කියලා තව ගිලන් රථ 112ක් එකතු කරන්න කියලා. එතකොට අපිට පුළුවන් වේවි දැනට ගත වෙන සාමාන්‍ය ප්‍රතිචාර කාලය විනාඩි 14 හමාරක් විතර වෙනවා. එය සෑහෙන ප්‍රමාණයකින් තවදුරටත් අඩු කරගෙන තවදුරටත් ජීවිත බේරගන්න.